තිනේස්කුණවත්ද නැමැතුමා ඔබතුමාට මිනිත්තු 11ක් කාලයක් තියෙනවා. ගරු සභාපතිතුමනි, අද දින තරුණ පරම්පරාවගේ නියෝජනය ප්‍රජාතන්ත්‍රවාදී මහජන ඡන්දේ අයිතිය තුලින් ලබාගත හැකි ආයතනවල වැඩි කිරීම සඳහා 25%ක් දක්වා වැඩි කර ගැනීම සඳහා වූ යෝජනාවක් සාකච්ඡා වෙන අවස්ථාවේදී බකිර්මාකර් මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කර රජය වෙනුවෙන් මා කැමැති සැකවින් කාරණා කීපයක් කියන්න. ගරු මන්ත්‍රීතුමනි, සභාපතිතුමනි, ඉතාම ඓතිහාසික අවස්ථාවක් අපි ඉන්නේ. අපේ රටේ සර්වජන ඡන්දය මුදල් හා වත්කම් තිබුණු අයට විතරක් හිමි වෙලා තිබුණු කාලේ වෙනස් කළා. සර්වජන ඡන්දය මේ රටේ සෑම දෙනාට අවුරුදු 21කින් වැඩි ළමා දී අවුරුදු 90ක් පිරෙන සංවත්සරේ අපි ඉන්නේ. එය දිනා ගැනීමට ඒ කාලේ කොපමණ අය අපේ රටේ නිදහස ලබා ගැනීමට පෙර සටනක යෙදුණාද කියලා ලංකාවේ සර්වජන ඡන්දේ ඉතිහාසය අපිට යලි යලි සිහිපත් කරන වසරක ඉන්නේ. සියක් වසරක් වීමට කලින් ඒටත් වඩා වෙනස්කම් ඇති කිරීමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ඒ වගේම අපේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා එකඟතාවෙන් තමයි අපේ රටේ තරුණ පරම්පරාවටත් හිමි අයිතිවාසිකම් වැඩි වෙන ක්‍රියාදාමයකට පාර්ලිමේන්තු පළාත් සභා පළාත් පාලන ඡන්ද ක්‍රමය පිළිබඳ පාර්ලිමේන්තු තේරීංකාරක සභාවක් පත් කරේ. ඔබතුමා මේක ඉදිරිපත් කරන්න දුන මීට කලින් මේ මොහොතකටත් කලින් පැයකටත් කලින් තේරීංකාරක සභාව යළිත් අපි සර්වපාක්ෂික නියෝජනය සාකච්ඡා කරමින් අදත් රැස්වීමක් පැවැත්. ඒක නිසා මම බකිර්මාකර් මැතිතුමා, ඔබම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්, අනිත් කතා කරපු මන්ත්‍රීතුමාලාටත් ස්තුතිවන්ත වෙනවා. මේ කාරණේ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරලා රජ වෙනුවෙන් අද අපි තේරීංකාරක සභාවක් පාර්ලිමේන්තුවට අනුමැතිය ලබාගෙන රජය ඉදිරිපත් වෙලා මේ ඡන්ද ක්‍රමවල තියෙන අඩුපාඩුකම් නිවැරදි කරන්න තේරීංකාරක සභාව පත් කළා. මගේ සභාපතිත්වයෙන් කටයුතු කරන අවස්ථාවක් සිටින්නේ. ඒ නිසා ඔබතුමාගේ යෝජනාව ගරු සභාපතිතුමනි එම තේරීංකාරක සභාවට යොමු කරන ලෙසයි රජය ධර්ණි ස්ථාවරය මට සිහිපත් කරන්න ඕනේ. අපේ කාන්තා නියෝජනය එහි වයස සීමාවක් නැහැ. ඡන්ද පත්වීමේ නාම යෝජනාවේ ලංකාවේ වැඩිම කාන්තාවන් ප්‍රමාණයක් පත්තුණු පළාත් පාලන ඡන්දයෙන් පත්වෙච්චි අවස්ථාවක අපි ජීවත් වෙන්නේ. අපි අමතක කරන්න එපා. ඒ අවස්ථාවට අපි මුල පිරුවා පළවෙනි පනත ගෙනයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩු කාලේ. අපි හුඟා මාංශල මේ කොට්ටාස ක්‍රමය ගෙනාව. ඒ නිසා අද විශාල ප්‍රමාණයක් කාන්තා පාර්ශවය නියෝජනය කරනවා අපේ රටේ පළාත් පාලන ආයතනම. ඊළඟ අදියර ඒ වගේම තරුණ පරම්පරාවට සුවිශේෂ ප්‍රමාණයක් වෙන් කර ගැනීම සඳහා කලස් කොමිසම අපේ මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාගේ සහභාගිත්වයෙන් ඒ කාලේ ඇති කරපු පළවෙනි කොමිසමෙන් නිර්දේශ කරේ. ඇයි විශාල අර්බුදයක් තරුණයන් හා පාලනය අතර ඇති වුණා ඝට්ටනය. අපි ඒ ඝට්ටනයෙන් ඉගෙනගත්ත පාඩම් තුළින් වෙනසකට පළාත් පාලන ආයතන පරිවර්තනය කරා. ඒ නිසා ඊටත් වැඩි තරුණ සහභාගිත්වය නියෝජනයටත් වඩා තරුණ සහභාගිත්වය ප්‍රජාතන්ත්‍රවාදයේ සාර්ථක ප්‍රතිඵල ගේන්න නම් අවශ්‍යයි කියන ක්‍රියාදාමය අපි රජයක් හැටියට පිළි අරගනිමින් මේ යෝජනාව තේරීංකාරක සභාවට යොමු කරන ලෙස මම සභාපතිතුමාගෙන් තාය ඕනාකමින් ඉල්ලනවා. තේරීංකාරක සභාවේ සභාපතිතුමා හැටියට සුවිශේෂව බාකිර්මාකර් මන්ත්‍රීතුමාත් ඔය පක්ෂ හෝ පක්ෂ ඇතුලේ තියෙන දේවල් අපිට කතා කරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. ඔබතුමාටත් අපි ආරාධනය කරනවා ඇවිල්ලා සාක්ෂි ඉදිරිපත් කරන්න කියලා මේ කාරණයට සම්බන්ධ එසේ සඳහන් කරමින් අපි ඒ කටයුත්ත තේරීංකාරක සභාවට බාර කරනවා. ස්තුතියි.